තව සූත්‍රයක් මෙනි කරන්න කැමතිද කොහොමද කැමතිද මන්නම් ආසනය බල කරන්න සූත්‍රයක් මෙනි කරගෙන එකෙන් කමටහනක් කරගෙන අත වැදිච්ච සූත්‍රයක් තියෙනවා ඉතින් තින මගේ සූත්‍ර බලන්නේ ගොඩක් අඩු වෙලා තියෙනවා මේ අවුරුදු ගණනාවක් මුල් කාලේ මං හරියට ඒවා බැලුමට ප්‍රශ්නයක් වුණාම තමයි ඒ අර වඩනපු කමටහන් පුරුද්ද වෙනවා ඒකෙන් තමයි හිත හැදෙන්නේ මම අර කිව්වේ අර හිමාලයේ හුස්ම ගන්න බැරුව එහෙම අපතෙන් දෙන ඒ අවස්ථාවලදී තව ඉතින් ඒක මැරෙනවා කියලා හිතන ටක් ගාලා ඒක පුරුද්දකට එනවා ඒක බලාගෙන ඉන්න මේකද හැමදාමත් කරනවා කරාට විනිවිදව කරන එක දැන් මේ දැන් මෙහෙම આવොත් මම බලනවා මේ මටත් ඒ පුරුද්ද මතුවෙන්න කියලා තව මට මේ පිංගුතුලට සූත්‍ර වලින් ඒ නිවන් මඟ කවදා හරි මටත් ඒක අවශ්‍යයි තියෙන මටත් අර ගුරු හාමුදුරුවොත් නැති හින්දා මගේම මනාපෙට අර වැඩේ හිමාලයේ වඩපු ඒවා ඒවා ග්‍රහණය කරලා තියෙන වැඩි මගේ මනස ඒ අර බ්‍රහ්මණ වහන්සේලගේ සමාධි පැති ඒවාට යනවා වැඩි හැබැයි මම දන්නවා අනිවාර්යෙන්ම මේක තමයි මට පිටත් වෙලා තියෙන්නේ මේක තමයි අන්තිමටම ගැලවෙන්න තියෙන එකම වස්තු අපිට ඒ කියන්නේ අත්තර අපායට නොවැටෙන අවස්ථාවක් හිත හදා ගන්න පුළුවන් ඕන විපතකදී මේක පින්වතුනි ඒ විපත් කියලා වෙන එක බලලා ඔබ්සර්ව් කරලා ඒ වෙලාවෙම මේ එක ප්‍රශ්නයක් නැති වෙන තත්වයට අතරිනවා ඕන දෙයක් පින්වතුනි අපිට ගැට ගැටීමක් ඇති වෙන කොහේ අල්ලන් ඉන්නවා තමයි බුද්ධකය වැඩි ඉන්නකොට ඒකේ තියෙනවා මොනවාද මේ මොකද ත්‍රිපිටක චාන්ටින් කියලා මේ මේකක් ඒ කියන්නේ ඔක්කොමලා ඇවිල්ලා එක එක රටවල් වලින් තෙරවාද ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ඒක ඕගනයිස් කරන මෑනියු කෙනෙක් ඉන්නවා ඉතින් එයා මාව දැකලා එයාට එයා හිතනවා ඕ බන්තේ I'm very sorry our program would have disturbed you කියලා මොකද ඒ චාන්ටින් නේ සද්දනේ මං අර භාවනා කරන කෙනෙක් කියලා ඒගොල්ලන්ට හිතනින්ද මං කියන්නේ the biggest sound is attachment to silence තේනවද දන්නේ ඒ කියන්නේ ලොකුම සද්ද තමයි නිශ්ශබ්දතාවයට ඇලෙන එක ඇලීම තමයි ශබ්ද පින්වතුනි එතකොට කොහේ හරි ඇලිලා තිනකොට තමයි ගැටීමක් එන්නේ ඒක තමයි ශබ්දේ එතකොට ඒ වෙලාවේ මට ඒ සමාජයකට ඇල්ලලා තිබ්බොත් තමයි අර ශබ්ද වෙන එක මට ගැටුමක් වෙන්නේ. දැන් ඊයර බබා ආව නේද? බබෙක් කැඳුවානේ පව්. මෙන්න නේද පින්ඩපාතේ පෙතුව. මට ඒ වෙලාවේ පොඩි පාඩමක් වුණා නම් මම ඒක නියම් මතක් කරේ ඉන්න කියන්න කියලා. දැන් සමහරට මේ පින්වතුන්ලා මං කියන එකට ඇලිලා බැඳිලා එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? ඒක අයියෝ මේ කල්සරයක් ඒ බබා වරන් යනවා හරි මොකක් හරි. බබා විතරක් නෙමේ වෙන මොන හරි සද්දයක් හරි. මං උගන්වන වෙන භාවනාවේදී පින්වතුනි ඒ ෂණයෙන් එක බලලා තමන්ගේ වැරද්ද අල්ලගන්න එක ක්‍රමයක් තියෙනවා. තමන් මොකටද ඇලිලා ඉන්නේ මේ විදිහට ගැටීමක් එන්න. ඒක පුරුදු නොතින් තමන් වැරදිකාරයා හැටියට හැම වෙලෙම බලන් පුරුදු වෙනවා. එතකොට තමන් ටක් ගාලා හරි ගස්ස ගත්තාම වැරදියට හිතන එක වැරදිර අල්ලන් ඉන්න එක තමන්ට ඒ වෙලාවෙම සහනය මේ කාලයක ගොඩක් අදාළයි අද අපිට ගොඩන ගැටෙන අවස්ථා වැඩි අපේ මනස සෙන්සිටිව් වෙලා තිනොත් වැඩි ඔය අරහන් අරහෝති මම මේ ගාථාව කිව්ව නේද පින්වත්නි මේක මං බඹරකස්තලාව කැලේ ඉන්නකොට එක මාස 6ක් විතර ඉන්න වෙච්ච අවස්ථාවක් තිබ්බා ඒකෙත් වලස්සු ගොඩාක් ඉන්නවා ඔතන තමයි මට වරහ ළඟටම ආපු අවස්ථාවක් තිබ්බේ රෑට එනවා සාමාන්‍ය කරගෙන අමුතු සද්දයක් එන අර නිකන් මාර පුදුම ලංස් වගේක් තියෙන්නේ උට ඒක අර මේ පාරත් එකපාරක් එන්නම හැබැයි ඌ ගියා මේ අර හිටපු තැන හැබැයි දකින්නත් ආව අර කැම්ප් එකේ හරි මෙහෙ නෙමෙයි මං හිටපු තැන නෙමෙයි මෙතනදී රෑට එන්න යනකොට අර කන්ද පිළිත අපි කියන සාමාන්‍යයක් අයියෙන් විරුප්පක්කේ මේ මෙත්තම් මෙත්තම් ඒරාප ඔම කියනකොට ඒ සද්දෙත් එක යනවා කවදාකවත් එහෙම එතන අර එන්න බන අර මේ මොනවාද අර ගුහාව වයිබ්‍රේට් වෙනවා මේ
අහගෙන අර ඌ හුස්ම ගන්නෙ ඌත් හරි කියුරියස් හැම එකටම ඌට මුණ ගන්න ඕනේ හැම එකටම ඉතින් දවසක් මට නිින්ද කියලා තිබ්බ අර 12ට විතර අර පන්දමත් එක්ක මම එහෙම්මම මෙහෙම මේ නෑ මෙහෙම හීනෙන් වගේ ඇහෙනවා අර අර සද්දේ ඉතින් මම මෙහෙම අරගෙන අර මේ පන්දම මේ පන්දම කියන්නේ ලම්පුව මොනවාද භූමිතල් ලම්පුව මෙහෙම වැඩි කරලනත් එක්ක මුලත් එක්ක ඌ ඉස්සරහා I was like, I'm going to go to the house. එකෙනි මම ඔය දැන් එහේ ඒ ගුහාවේ ඉන්නකොට ඉන්න ඒ මේක ගන්න දවස කරම නැයක් හිටියා කියලා ඒවා මම කිව්වනේ ගෙපාර අර හම්බෙන්නු නම් ඒවා සර්පේ එල්ටිටීඑස් යනකොට ඉතින් තියෙන වැඩේ තියෙන මේවා මම මේ බොස් කරන ඒවා මම ඒ මට ආසයි අදිත් ඒවා කියන්න බෑ කවදා රහත් වෙච්ච දවසක කියන්න ඕනේ ඒවත් හැබැයි එටිටි වෙලාවේ ගොඩක් හොඳ දේවල් වුණා එක තැනක විතරයි මේ එක මෝටර් බයික් එකක් ඇඟට මෙහෙම කෙලින්ම ආව දුර ඉඳන් රේස් කරගෙන ඉතින් මම මෙහෙම වඩිනවා සක්මනේ මාන්කුල මේ හරි එර්ණා මඩු හරි ඔහොම එතකොට එනවත් එක්කම මේ යාව ඉතින් ඇවිල්ලා මෙහෙම ළඟටම ඇවිල්ලා යා මෙහෙම 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 මේක තරවීගෙන ගියා ඉතින් මම නම් ලෑස්තිලා හිටියේ මැරෙන්න එයා ලැස්තලා හිටියේ නෑ මං හිතන්නේ ඔය වගේ තර්ජන වගේ ආවේ චූටි දෙකක් තුනක් අනිත් තැන්වල ඒගොල්ලන් ගොඩාක් ඒගොල්ලන්ට මෙහෙම දෙකුත් තේරෙනවා සතුන්ටත් දැනෙනවා ඒ වගේ මනුෂ්‍යයන්ටත් දැනෙනවා පින්වතුනි තමන් හරියට ඒගොල්ලන්ට මෛත්‍රියක් ඇති කරොත් ඒක දැනෙනවා පින්වතුනි ෆීල් වෙනවා ඒක අමුතුයි ඒකට නෑ මේ භාෂාවක් ඒ කිරණ සත්තුනත් සමාගතවල ඔය පයින් යනකොට මට මතකයි ඒ බල්ලොක්කොම රැස් වෙන දැන් අමුතුනේ හාමුදුර කෙනෙක් පේනවා නිකන් ලෝග්වක් වගේ සමහරට නිකන් එනවා එනවා ඉතින් මොකද කලිසම් ඇඳලා ගන්න පුරුදුයි ඒ කියන්නේ එනකොට ඔය බල්ලෝ එයින් පලාතින් බුරන්න පටන් ගන්නවා චක්මට මතකයි ඒ ලං වෙනකොට විශේෂයෙන් ඒගොල්ලන් ඉතින නායකයෙක් වගේ ඉතින් මම ඒකට අවධානය යොමු කරන්නේ මම සක්මන් කරන් ඔහොම ඔහොම වඩිනවා ඊට පස්සේ මම ළඟටම කෙනෙක් මෙහෙම ඇවිල්ලා ඒ අර නායකයා වගේ කෙනා මෙහෙම කකුල කාට මැලි ඊට පස්සේ මේකට අපි කියන සාමාන්‍ය මට මතකයි ගාන්ධිතුමා කියන මේ බල දෙකක් තියෙනවා පින්වත්නි ඒ කියන්නේ soft power කියලා කියනවා softness එකෙත් power එකක් තියෙනවා පින්වත්නි ඒ කියන්නේ තාපසවරුන්ගේ අපි සාමාන්‍යයෙන් කියන soft as butter hardest diamond ekenne ekulang athara hadawat monada soft puduma soft uttaman wasala hari yogi warungi hari me wadana yake abe ekulang pratipatti walata jeevithi hari denna diamond yak wage e me adishthana shaktiya tiena oka thamai qualities dekak tiena lakshana dekak sarpyanta ma thamai හැබැයි සර්පයෝ මේ කකුල් දෙකේ සර්පය තින්නව නේද පින්නතින අපේ ඇඟවල් තිබර කේන්ති යන වෙලාවල් එනකොට සර්පයෙක්ම තමයි ඒ වෙලාවේ මැරුණා නම් කෙලින්ම ගෑරන්ටි එක්කෝ නේද පින්වතනි ඒක අහිමි වෙනවා ඒ ශරීරය අහිමි වෙනවා සත්වමලේ වැඩ කරන ගමන් ඒක අපිට නොටිස් වෙන්නේ නැද්ද ඒ කියන්නේ මූණික පාට වෙනස් වෙන්නේ ඒක අනිත්‍යාත්මදි වෙනස් වෙයි හැබැයි දැන් හැබැයි චුට්ටක් නිතරම වෙනකොට නම් අනිවාර්යයෙන්ම පොඩ 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 මේක හැබැයි කේන්ති අනේක මාර කිවි අසරණ භාවයක් කියලා කිව්වා කියලා ඕක කැටු නෑ මම පින්වතුනි දන්නවද මගේ චරිතය පොඩි කාලේ අම්මලා තමයි දන්නේ තාත්තලාත් දන්නෝ මම ඉතින් නුවර ට්‍රින්ටි එකේ ඉස්කෝලේ යන කාලේ මට හැමදාම කේනින් හැමදාම වගේ අම්මා මේ කලිසම මෙම ගන්නකොට නිල් පින්තුනේ
මට කේන්ති යනකොට නිකන් අමුතු නිකන් මිනිහක් කෙනෙක් වගේ කියන්නේ යාළුවන්ට ගහලා තියෙන ගහනවා මම ඉතර කරාටි කුන්ෆු වලටත් ආසයි ඒ කාලේ මගේ තිබ්බයි මුල් තරුණ පොඩි කාලේ ඔය බෲස් ලී එහෙම තමයි මගේ බුදුහාඳුනේ මම ඒකලන් මම ඒත් හාමුදුරන්ට කරු කරන අමුතු ඒ නැචරල් තිබ්බයි මේ තිබ්බට අර මෙච්චර ඉස්මතු වෙලා තිබුණේ අර වට ටිකක් කැමති ඉතින් දල් කඩනවා යාළුවන්ට පෙන්නන්න ඊට පස්සේ බෑන්ඩේජ් කරන් හොරෙන් ඉන්නවත් අතියත් ඒ කාලේ හීනි මේ වගේ හැදිලා තිබුණෙත් නෑ මේ සවුත් අප්‍රිකා යන කාලේ හැදුන්නේ අම්මලා කිරි දෙනවා අරවද දෙනවා මේ වදිනවා හීනි හැබැයි හීනි වුණාට අමුතු මේ මොකක්ද යත් තිබ්බ ඊට පස්සේ හැබැයි ඒක විශේෂම ගහ ගන්න දේවල් වලට තමයි ගියේ කියන්නේ පොඩ්ඩක් නෑ මම කට්ටියට ගහනවා අම්මලාට කම්ප්ලයින්ට්ස් එනවා ඉතින් වැද්දෙක් වගේ ඊට පස්සේ සවුත් අප්‍රිකා ලෙසෝතෝ ගියාම जेवलिन बास्केटबॉल वॉलीबॉल आफ्रिकन कट्टिया क्रॉस कंट्री गुडा कमिंग कम ඊට පස්සේ ඒත් ළඟින්ම ඇත්ත කවුරුද 14 15 16 වෙනකොට අර මම හිතන ඩොලසන් මේකත් එක්ක තාත්තත් එක්ක අම්මත් එක්ක ළඟින්ම ඇත්ත එක මට ෆිට් එකක් වගේ කේන්තියක් යනවා. ඒ කියන්නේ නිකන් මට තේරෙන්නේ නැහැ. දැන් මම ඔය ආශිර්වාද කරනකොට වගේ අර කණිත් පැත්තට. ඒක තිබ්බ මොකද්ද ගුලියක් තිබ්බ මේක දැන් channel වෙලා නැහැ. ඉතින් අර ක්‍රීඩාවලදිත් පේනවා මේ මිනිස්සු අහනවා ඔයා මොනවද කන්නේ කියලා. ඒ කියන්නේ මොකද දැන් ඇඟ පේන්නේ නැහැ ඒ වගේ ශක්තියක් තියෙනවා කියලා. ඉතින් අර ජැව්ලින් එක කරා ෂ් කරනවා මේකලම් බන්න මොකද්ද මේ මේ හීනි කෙනෙක් මේ විසික් කරේ. ඊට පස්සේ ක්‍රිකට් වලදී ෆාස්ට් බෝලින් ඒ කියන්නේ ඔය ඔය දෙක තමයි ඉතින් ක්‍රිකට් ක්ලබ්ස් වලට ගහනකොට ඉතින් ඔය මේක තිබ්බේ කේන්ති යන්නේ කර ළඟින් ඇත් එක්ක තදින් යනවා ඒක නිකන්නේ මං ඒව ක්‍රියාත්මක කරන්නේ සමහර නැවතිලා ඉන්නවා නැත්තම් එන මල්ලදයි ඒ වගේ එකක්කට එන්නේ ඉතින් දවසක් මෙහෙම වුණා දැන් මගෙත් නරක කාලෙ වෙන්න ඇද්ද අවුරුදු 14 පාර දැන් මම අර ගවේෂණය කරනේවත් කෙනවා එහින් එතකොට ඒ විද්‍යාවත් එක්ක ඔය මේ මේ මොකද දිගයි කියන්නේ ෆිසික්ස් වල යම් ඔය රිලටිවිටි වලට මං හරි ඉන්ට්‍රස්ට් එකක් ගියා ඒකත් එක අම්මගේ පොත් කියන සක්‍ර දේවේන්ද ඒ යාගේ ලෝක තාවතිම් සයදේ ලෝක තල ගැන යම් මේ මොනවාද ඒවා තියනවා කියලා ඒවා තහවුරු වෙන ඒවා ආවට ඒවා සත්‍යක්‍රියා කර ඒවා පාවිච්චි කර එක්සෑම් එක පාස් වෙන්න දැන් මොකද මම මොනවත් පාඩම් කරලා නැහැ IGCSE ඊට තමයි ඒවා ප්‍රෙඩික් කරන එකක් ආවා ඒ වෙලාවේ ඌවා දැන් මම කෙටින් ටක්ටක් ගාලා කියන්නේ යනවා මන් දන්නේ ඒතකොට ඒකෙත් මට කොන්ෆිඩන්ස් එකක් ආවම යන මාර්ගේ මොකක් හරි ඔකත් පදනම් වෙලා තමයි ඔය මම අර මහත්යට නම් එදා කිව්වා ඔය අනිත්‍ය සම්බන්ධව දෙයක් 18 දී ඔය මේ වගේ පාළු තැන්වල ඇවිදින්න යනකොට ඒකත් එක්ක මහානකමයි යම් දේවල් මම දැන මට එකම තේරුමක් පේන්නේ ඉස්සර වඩපු දෙයක් ඒ වෙලාවේ මතුවෙන්න පටන් ගත්තා. ඉතින් චෛත්‍ය වල මොනවත් නැහැ නේද එතන. එහෙ මොනවත් නැහැ. මේ වගේ හැදිලා නැහැ. ඒ දෙසොත වල. මන්සලක් නැහැ, හාමුදුරුවොත් නැහැ, මොනවත් නැහැ. කොහොම හරි එදා ඉඳන් තමයි මේ ගමන එන්නේ. ඊට පස්සේ එකින් එකට එන්න පටන් ගත්ත ජර්මන් හාමුදුරුවන් දඹදිව ගියා හොමෝම ලංකාවට ගියා. ඊට පස්සේ හොමෝම ගමන ගියා. එදා ඉඳන් ආදී ඊට පස්සේ සූත්‍ර ටික බලනවා. ඒතර ටග් ගාලා මැච් වෙනවා. ඒ අත්‍යජ අධ්‍යක්ීමයි සූත්‍රවල ඒ අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ සංඥා වෙන හැටි මේ ටිකයි කෙලින්ම බුද්ධ වචනය. ඉතින් ඊට පස්සේ තව තව ඉතින් ඔහොම ඉන්නකොට අධ්‍යක්ීම හොමෝම ආවා. මේව තවත් අහවරු වුණා. පස්සේ ඉතින් මේ මිනිසුන්ට මෙහෙම දෙන්න කියන මේක ඔය 2012 ඉස්සරින්දම තිබ්බා. මට හැබැයි තිබ්බේ මාව ගොඩ එන්නේ නැතුව මට ඒක එමන් හිපොක්‍රිටිකල් වැඩක් කරන්න හිතුන්නේ නැහැ. ඉතින් කට්ටිය සමාජ ස්වාමීන් වහන්සේත් මට කිව්වා වහන්සේ දන්නේ මේක දැන් ඔක්කොම කරගෙන ඉන්න ගියොත් කාටවත් මොනවත් සමාජ කිව්ව මොකද කැලේම පරවෙන මතක් වෙන්න දැන් කියලාත් ඒක ලොකු සමාජ කෙනෙක් මට ඉස්සර කිව්වා. ඒත් මම හැබැයි ඉතින් සෝම සංඝයාසේ මුලට හිතන ඇත්තටම මේ මම මෙහෙම ඇත්තගෙන බජිරාම ඉන්නකොට සෙන ගෙනවා ඉතින් කට්ටිය හම්බ වෙන්න. ඒත් මම හැංගි යනවා. ඒ කියන්නේ කවුරුත් උන මේ මීටින් එකක් තිබ්බේ නැහැ. කවුරුත් බණකට arrange කළා එහෙම කවදාත් කරේ නැහැ.
ඉතින් හැබැයි කාමරේ ඉන්නවා කියලා දැනගත්තම කට්ටි ආරංචි වෙලා අර එහෙම එනවා. ඒක එදා ඉඳන් වෙනවා.